ඉංග්‍රීසි භාෂාවෙන් මේක හඳුන්වනවා රින්වර්ම් ඉන්ෆෙක්ෂන් එකක් කියලා. මේක අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ පුරා තිබෙන දිලිය රෝගයක් සම මතු පිට වැවෙන දිලිරයක්. එතකොට පහුගිය අවුරුදු 3-4 වගේ කාලයේ ඇතුළත ක්‍රමක්‍රමයෙන් මේ ටීනියා දිලිර රෝගයේ වාර්තාවන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන සුළු ගතියක් පෙනෙන්න තියෙනවා. ඒ වගේම පැතිර යන ස්වභාවයක් පේනත් තිබෙනවා. මේක අපේ රටේ විතරක් නෙමෙයි දකුණු ආසියානු කලාපයේම දකින්න ලැබෙන දෙයක්. මෙම රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට මහතා මෙලෙස පැහැදිලි කළා. ටීනියා පුස් රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ කැසීම. දැන් මේ කැසීමත් එක්ක සමහරවිට පොඩි පැල්ලමක් වගේ ඇවිල්ලා මැද රෝගයේ සුවමින් වටේට ක්‍රමක්‍රමයෙන් පොඩි බිබිලි වගේ එහෙම නැත්නම් ගැටිති වගේ එහෙම නැත්නම් සැරව බිබිලි වගේ දකින්න පුළුවන්. සුලබවම හටගන්නේ කලව එහෙම නැත්නම් ඉකිලිවල කිහිලි වගේ එහෙම නැත්නම් හැම නැවෙන තැන්වල දාඩිය එකතු වෙන තැන්වල තමයි වැඩිපුරම හටගන්නේ. මුහුණට පවා පැතිරෙන ස්වභාවය. ඉතින් මේ ප්‍රධාන වශයෙන්ම ටීනියා හටගන්නේ හැමේ. නමුත් කෙස්වල සහ නිය පොතුවලටත් හටගන්න පුළුවන්. යම්කිසි හේතුවක් උඩ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු දියවැඩියාව එහෙම නැත්නම් සමහරවිට සමහර ඖෂධ වර්ග ගන්න අයටත් මේක අධික ලෙස පැතිරෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ස්පර්ශය මගින් තමයි බෝ වෙන්නේ. ටීනියා දිලිර රෝගයේ රෝග ව්‍යාප්තිය පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. මේ සැරේ මේ ටීනියා රෝගය බහුල වීම තුළ අපි දකින්නවා ගොඩාක් වෙලාවට කුඩා ළමයින්ගෙත් ඇඟේ ඇත්තටම සැහෙන හිසේ ඇති වෙනවට වඩා ඇඟේ පැල්ලම් සහිතව එන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට මුළු ඇඟේම ඒ තත්ත්වේ තියෙන බබාලත් අපි දකිනවා. ප්‍රතිශක්තිය අඩු වෙන නිදාංගත රෝග තියෙන අවස්ථාවල ටීනියා කියන එක මුළු ඇඟේම පැතිරලා තියෙනවා දකින්න පුළුවන්. පෞද්ගලික පිරිසුදුකම ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන. ඉතාමත් සාර්ථකව ප්‍රතිකාර කළ හොඳ කරන්න පුළුවන් දෙයක්. මේ සඳහා රජයේ රෝහල් ගණනාවක චර්ම රෝග සායන තියෙනවා. ඉතින් ඔබට මෙම ටීනියා රෝග ලක්ෂණ තියෙනවා කියලා සැක හිතෙනවා නම් එම චර්ම රෝග සායනයකට යොමු වෙලා හරියාකාරව ප්‍රතිකාර කළා තමන්ට තියෙන ප්‍රශ්නය මග අරවා ගන්නත් පුළුවන්.